because he's out. I think I'm going to keep him. රස් පොලිසියෙන් දාපු නඩුවක් තියෙනවනේ යාපාලන ආණ්ඩු කාලේ මොකද අවිධිමත් ගුවන් ගමන් බලපත්‍රයක් ළඟ තබා ගත්තේ ඒ පිළිබඳ නඩු විභාගයේ අද ටිකක් දීර්ඝව සිද්ධ වුණා ඒ සම්බන්ධයෙන් අපේ මතය සර්වපාක්ෂික සමුළුවේදී අපි තා පැහැදිලිව කිව්වා 13 වෙනි සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීමෙන් මේ රටේ මේ තියෙන ජන කොටස් අතර සංහිඳියාව සමගිය ගොඩනගන්න බෑ ඕක පූර්ණ වශයෙන් බලාත්මක නොකර තියෙද්දි යාපනයේ තිස්ස රජමහා විහාරයේට ඒ ආගමික කටයුතු කරන්න නොදී බාධා කරනවා නම් පොලිස් බලය ලැබුණට පස්සේ උතුරේ කිසිම ආගමික සහජීවනයක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් කොළඹ ඕන තරම් පුළුවන් වේල් කරත් ඇරගෙන පාරේ යන්න කවුරුවත් ඒකට හිරිහැර කරන්නේ නැහැ. හැබැයි යාපනයේ තිස්ස රජමහා විහාරයේට බෑ මේ තමන්ගේ ආගමික කටයුතු කරන්න නිදහසේ. ඉතින් ඒකින්ම පේනවා එවැනි අන්තවාදී මනසකින් යුතුව වැඩ කරන දේශපාලඥයන් ඉන්න පළාතකට පොලිස් බලය ඇතුළු අනිකුත් බලය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරොත් තියෙන සහජීවනයක් ඉවර වෙනවා මිසක් තියෙන සමගියක් නැති වෙනවා මිසක් හොඳ පැත්තට යමක් වෙන්නේ නැහැ. ඔව් ආණ්ඩුව සාමාන්‍ය පොදු ජනතාව මත බරපැටවීම පමණයි ආණ්ඩුව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේන උත්තරයක් හැටියට කල්පනා කරන්නේ. අපි දන්නවා දැනටම ලක්ෂයකට ආසන්න ජල පාරිභෝගිකයන්ගේ ජලය විසන්ධි කරලා තියෙනවා. ලක්ෂයකට ආසන්න පවුල් ප්‍රමාණයක. ඒ මිනිස්සු අද වතුර නැතුව අසරණ වෙලා ඉන්නවා. එහෙම තියෙද්දි තවත් මේ බිල ඉහළ දැම්මම ඉදිරියේදී මේ කප්පාදු වෙන ප්‍රමාණය ජලය විසන්ධි වෙන පවුල් ප්‍රමාණය මීටත් වඩා වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේක ආණ්ඩුවක් හැටියට මහජනතාවගේ අසීරුතාවය ගැන සත පහක තැකීමක් නැතුව ගනු ලබන තීරණයක්. ජලය කියන්නේ මූලික අවශ්‍යතාවයක්. ඒකත් පාවිච්චි කරන්න බැරි කරන තත්වයකට රට ඇදගෙන යනවා කියන්නේ ලැබෙන්නේ විසඳුමක් නෙවෙයි කියන එක. මන්ත්‍රීතුමා තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් ජලය ඇවිල්ලා විදුලියට ලබා දෙනවද ගොවි ජනතාවට ලබා දෙනවද කියලා. ඒත් සම්බන්ධව දැන් කතාවක් වුණා ඒක ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? ගොවි ජනතාවට ලබා දීමට ප්‍රමුඛත්වය දී යුතුයි. හේතුව අපි නැත්තම් ආහාර අර්බුදයකට මුහුණ පානවා. අද ලෝකයේ යුක්‍රේන මේ කළු මුහුදේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක තිරිඟු පිටි මිල ඉතා විශාල වශයෙන් ඉහළ යමින් තිබෙනවා. ඒ වගේම තිරිඟු පිටි හිඟයක් මේ නිසා අනාගතයේ ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි ඉන්දියාව සහල් අපනයනය කරන එක වහාම නතර කරලා තින්නේ. ඒ කියන්නේ ආහාර හිඟයක් අර්බුදයක් ඇති වෙයි කියන බය මුළු ලෝකෙටම ඇති වෙලා තියෙන වෙලාවක අපේ රටේ කෘෂිකර්මාන්තයට විශේෂම වීගොවිතනට ඕන කරන වතුර ටික ලබා දීම කළ යුතුයි. එහෙම නොවුනොත් වෙන්නේ විදුලිය තිබ්බත් බඩගින්නේ මැරෙන්න වෙන්නේ.